අගමජිතුමාකිව්වා එතුමන්ලාට මහපාරත් ඔටටුයි, වැැල්ලත් ඔට්ටුයි පාදයතරත් ගිල්ල තියනවා චන්දෙකට එන්න කිරිවල්ලා. අපි අගමැත්තුමාගේ අභියෝගේ බාරගෙනි ඇතුමට කියනවා. අපිටත් මහපාරත් ඔටටයි ඒවගේ වැල්ලත් ඔට්ටුයි ඒවගේ මටි කුමුරත් ඔටුයි චන්දෙත් ොට්ටුයි අපිට. එනිසා අපි අගමැත්තුමාගේ අභියෝගේ බාරරගෙන අපි ඇතුමාට කියනවා තමුන්නාන්සෙලා බයේ කල්දාපු, ලත්ාලන්න මැතිවරණය තියන්න ඒ අභියෝගේ බාරගන්න සමග ජන බලවේගේ ලෑස්ත ජනවරට ෙස්ක කරල බලමු කොයි පැත්තර ජනමතය තියන්න කියලා. එවිතරක් නෙමයි. දැන් දෙදස් දහනේ සල්ගාදු ක්‍රීඩාගනයියේ සල්ගාදු ක්‍රීඩාංගනයයි මධදසිං විමර්ශනය කරලා බැලුවත් තෙරේ අපි මෙදාපාර කොළඹ හෝ නුවර හෝන මේ කරන්න ලබනමාස අපත් සල්බාදු ක්‍රීඩාංගනය. හෙලා අපිත් පෙන්න්නනවා ජනවරන ොහෙද තියන්නේෙලා ගමතුමා පුලුවන් ඔබතුමාගේ අපිගුවයි අපි බාර ගත්තා අප අියෝග බතුමා ාරගන්න කිලිවරල්ල ඒ අක අක දෙක තමයි ද ජනාධීපචිතුමා කියනවා දැ පොහර එ හරි පහර නැතුව හරි මේ ගොවියන් ග හදා හැම සියට සියකින් වැඩි කරනෝ කියලා මට තේරෙන්නෑ මේ සී බුද්ධිය කිව ප්‍රශයද කිිවල්ග. පහර නැතුව පාන නැත්ම් දගේකවල තමයි වැඩිකරන්න වෙන්නේ. වන්දිගවන්න කියද. අක්කරේක වී ගොවිතනට රපියල් හතලිස්දාාහයි උපරමේක් අක්කර පහකට. අනෙත්වාගාවන්ට අර අකර දෙහ මාර්තමයි ගෙවන්නේ. එතකොට එකකන්නයක් ඕකෙන් කවර කරලා ආදාෑ වැඩිරන පුළුවන් නැද කියන පට තේරෙන්න. හැබයි එක අත්තියනෝ ගොව අනිකන් හිඟා කන මිනිස්සුේ ේදන් අපි දක්යියේ පත්තරේ පුුල්්පේ දැන්වීමම්දාලා ගොවන්ට වන්දිගෙවනවා. මේ එක රයින් ගත්තු තීන්දුවකින්. සම්පර්ණයම රටේ නිෂ්පානය අඩාළ කරල්ලා අ කෘෂ්‍යපනෑනය විනාස කරලා ආහාර උද්ධම්මනය වැඩි කරලා බඩුමිල වැඩිවෙන්න ඉඩ දීලා දැම් වන්දිගේ වනකත් උත්සව තිල දෙදෙන ආණ්ඩුවක්මේක. ඉතින් නිසා මේක කොහෙෙන් කතා කරපය කදද කියන එක අපි දන්නේ නෑ. එනිසා අ අපි බලාපොත්වය නොයිල්ඟ තුංගනි කාර්ණය දිර කියන්න. දැන් සාමාන්‍ය පුද්ගලයකට තියෙන්නේ මොල එකයි. මුදල් ම තිර තිනෙනවල මොල හතක්. අප මටනම් පේන්නේ අයට තියන හතක් ඇසවත් මොල භාගයයි තියෙන්නේ. මොක දෙ එයාට මොල භාගයක්තිනෙද තමයි දෙසම්බර් මාසේ අයවැෑගෙනල්ලා ඒ අයවයේ නොතිබිච්ච වියදන් දෙකක් මාසයක් කියන්න කලින් ය ඉදිරිපත් කරල තියෙනවා. ඒ පළවැනිය එක තමයි බජට් කරපු නැති රුපියල් පන්දාහක් ලබාදීම. එතකොට මේ වියදම දරාගන්න කොහෙන්දකි ලි දන්න ැහැ. එතකො ඒ මොල හතවේද ොල බාග වැඩද කියන එක. අපටලොku में ප්‍රතිවා.